මේ ව්‍යවස්ථාව එකායක මත නායකත්වයේ මත පදනම් වෙච්ච එකට වැඩිය ජනතාවාදී ජනතාවට බලය තියෙන පක්ෂයක් විදියට අපි මේ ව්‍යවස්ථාව හදලා තියෙනවා මේකේ විධායක සභාවේ නායකයා පත් කරන්නේ ඉතින් විධායක සභාව අවුරුද්ද කියලා සැරයක් රැස් වෙනවා අපේ පක්ෂයෙන් ප්‍රශ්නයක් නැහැ අපිට සුදුසුයි රට පිළිගන්න පුජ්‍යලු ඉන්නවා නම් අපි ලෑස්ති සමගි ඒ ආයතනික සංධානගත වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂණේ එක්සත් ජාතික පක්ෂය නෙවෙයි අපිට දැන් ආරංචි ලැබිලා තියෙනවා අපිට තොරතුරු ලැබිලා තියෙනවා අපිට පණිවිඩ ලැබිලා තියෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පිරිස් මේකට සම්බන්ධ වෙනවා ඔබතුමා ඒක විශ්වාසෙන්ද කියන්නේ මේ වගේ සම්බන්ධ වෙනවා කියලා අනිවාර්යෙන් විශ්වාසෙන් කියන්නේ අපි දැන් දිගටම කියන්නේ පළාත් සභා මැතිවරණේ තියන්න කියලා. උත්තරයක් දෙන්න නැතුව මැතිවරණ තියාගන්න බෑ. අපි පළාත් සභා මැතිවරණ ලෑසි ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන මේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් කරන. ඔබතුමා කිව්වා මේ විවස්ථාවේ ඕනම කෙනෙකුට නායකයෙක් වෙන්න පුළුවන් කියලා. මේ පහුගියදා 40 පක්ෂයක් විතර සංවිධානය වෙද්දී අපි නොඑක ආකාරයට සංවිධානය වෙනවා. එක එක සංවිධාන තියෙනවා. ඉතින් 43 වෙනි සංවිධානික වෙනිම දෙයක්. සමගි ජන බලවේගය කියන්නේ වෙනිම එකක්. ඒ වගේම මම එකක් කියන්න ඕන අපි සමගි ජන බලවේගයෙන් ඊළඟ ජනාධිපති වර්ණයට සමගි ජන බලවේගයේ නායකයා තමයි අපි ඉදිරිපත් කරන්නේ. ලාංඡනයේ වෙනසක් වෙනවද? එම ලාංඡනයේමද ඉදිරියට යන්නේ? සමගි ජන බලවේගයේ අලුත් ව්‍යවස්ථාව අනුවම අපි තීරණය කරලා තියෙන දුරකතනය අපේ ලාංඡනය. ඒකේ වෙනසක් නැහැ. අපි මේකට විකල්ප සමගි ජන සම්දානෙ අපි ගොඩනගන්නේ අපිත් එක්ක එකට වැඩ කරන මිත්‍රපක්ෂවල ඒකාබද්ධ ව්‍යාපාරයකට ඉඩකඩක් ලබා දෙන්න නැත්නම් එකට වැඩ කරන්න. රජයට වසරයි. රජයේ ගේන්න මූලික වුණු ස්වාමින්වහන්සේලා මහපාරේ. රජයේ කෙරුවා මේකෙන් තේරෙනවා 1948න් පස්සේ වැඩියෙන් බොරු කියලා බලයට පත් වුණු රජය බොරුවෙන්ම රටපාලනය කරනවා කියලා ඇල්ලේ ගුණවත් ස්වාමීන් වහන්සේ කිව්වා. අපි බලාපොරොත්තු වෙන්නේ පුටින් කෙනෙක් දැන් ඇවිල්ලා තියෙන හිටන්ටත් අන්ත කෙනෙක් කියලා කියනවා අපි දන්නේ නැහැ කවුද හිටන් කියන්නේ කියලා. ඉතින් මේ தත්ත්වය තුළ ස්වාමීන් වහන්සේලා පාටට ඇවිල්ලා තියෙනවා. වියත්මක කියන අය දැන් කලකිරලා ඉන්නවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.